आयोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख आसियत रात्रि प्रवृत्ति विकाशय मे मम खविंदु विजयवर्धन प्रथमेन सिरस्थल मेदिनपुर पसलस्वक पोहय दिनय अदाय सियत अमावस महानुवर मीगमन राजमहाविहारस्थाने सिट श्रीलंका सह इंडिया अतर अमेरिकानु डॉलर बिलियन एक नाय गिवसुमट अत्सान तेबे सियलु प्रश्नवलट हेतुव दुर्वल डॉलर कलमनाकरणय डॉलर गैन जनतावट एत्त कियान्न वाहन तल्लुकरण गैस करतियान यान मैति एमतिवरुन वासनावान एमति बेदुव पोंपेट नोगिय इंदन पोय दवसेत पिन वेनुवट पोलिम वल पाव कैन निसाई हिंगय एमति कियाय पस्वनिदा कैपीम नतर करन बाव की विदुलिय ताम कैपे अदरैटत पैयतुनाक रटम खलुवरे गैस नवकट यांतन डॉलर गेवाई प्रमाद गास्तुत गेवाई हेट सिट गोडबाला गैस बेदाईद अपि कल दे इदिरियट गेरिच्चा नम मेहम वेन्ने नैति बव रानील कियाई आनायनिक पालतुरु एतुलु बहांड नवेक विशेष वेलेद बहांड बद्दत इयलट श्रीलंकाव लोक कुसलाने दिना वसर विसिहयाई හිටපු ඉන්ධන ඇමති නැහැ කියලාම කිව්වා. ඩොලර් නැහැ ඒ නිසා ඉන්ධන නැහැ කියපු ඇමති ගම්මන් පිළට ගෙදර යන්න වුණා. දැන් ඉන්න ඇමති කියනවා ඇති වෙන්න බෙදුවත් තෙල් තියනවා කියලා. හැබැයි ඉන්ධන පෝලිම් රට පුරාම. ඒකට හේතුව ලෙස ඉන්ධන ඇමති ගාමිණී ලොකුගේ මහතා අදත් ලොකු කතාවක් කිව්වා. මොනවද එතුමා කියන්නේ දැන් පෝලිම් ගැන? දැන් මාසෙකට වැඩි කාලයක් ඉඳලා අපේ රටේ ජනතාව ඉන්ධන පෝලිං වල අද වගේ පොය දවසකත් උදෙන්ම පන්සල් ගිහිල්ලා මල් පහන් පූජා කරනවා වෙනුවට බූලිත් උස්සගෙන නැත්නම් වාහන තල්ලු කරගෙන ජනතාව පෝලිං වල කට්ට කනවා. අද වගේ දවසක පින්පොරුපු ජනතාවට දැන් මහ උන්දලගේ අනුවණ කම් වලට කර ගහන්න සිද්ධ වෙලා. වත්මන් ඉන්ධන ඇමති කටහැරියොත් කිව්වේ මුසාවාද කියලයි මේ පොය දවසේ මතක් කරන්න වෙන්නේ. දැන් කියනවා පෝලිං වලට හේතු ජනතාව තෙල් ගබඩා කර ගැනීමලු දැන් අපි බලාපොරොත්තු වෙන කොළඹ දිස්ත්‍රික්කයේ හැම ෂෙට්ටයකටම ඩීසල් බවසරක පෙට්‍රල් බවසරක යාමුත් යවනකොට විශාල පෝලිං තියෙනවා ඒවා ඒ පෝලිං නැති වෙන්නේ තාක් විශ්සක් කෑන් වලට අරගෙන ගිහිල්ලා වැඩිපුර විසිරීමේ ව්‍යාපාරයක් තියෙනවා වාහනත් තල්ලු කරගෙන කෑනුත් උස්සගෙන ජනතාව මේ විදිහට මීට පෙර තෙල් පෝලිං වල ඉඳලා නැහෙනි මෙහෙම උනේ හිඟය නිසායි හිඟයට මිනිස්සු බයයි මිනිස්සු මිනී පෙට්ටි හිඟයි කියලා දැනගත්තාම පෝලිමේ ගිහින් අරන් තියාගනි හිඟ දේවල් රැස් කිරීමත් මිනිස් ස්වභාවය හිඟ නැතුව තිබුණු ඉන්ධන වගේ දේවල් මෙහෙම හිඟ වෙනකොට කවුද බය නැත්තේ හොඳටම කරා දැන් අපිත් පොලිමේ ඉන්නේ පෙට්‍රෝල් එකට කොහමද දැන් කාපක්ක පරිප්පු හොඳට ඒත් කමන්න බඩු තියෙනවා නං දැන් සැපයි දැන් සනීපයි මේ තමයි අරන් පොලිමට ඇවිල්ලා තියෙන්නේ දැන් සැපද සනීපද කියලා අහන්න ඕනේ අපි ජනාධිපතිතුමාගේ කොටබේ මාත්‍යා ෆේල් නෑ කොටබේ මාත්‍යා පාස් මා ජනතාව ෆේල් ආණ්ඩුවට ජයවා කියන්න ඕනේ දැන් ඒක දෙනෝ ජීනේට ඒක ඉන්දියාවට දීලා අපි කට යන්න කියන්න අපි මේ දුක් විඳින්න ඕනේ නැහැ හැමදාම තවත් සහල නැකම් බලන් ඉන්න කන්ටේනර් 2000ක විතර ප්‍රවාහණයත් ඇනහිට ඇති බව වාර්තා වෙනවා. ඒ අතරේ හරිම අමාරුවෙන් වගා කරපු අසෙන්න නෙලා ගැනීමට බූතයට තෙල් නැහැ. තෙල් දෙන්නේ රුපියල් 2000ක විතරයිලු. බූතයට 2000ක තෙල් ගෑවෙන්නත් මදි. දැන් දවස් දෙකක් මෙතන. අපිට තෙල් නැහැ. ගොයන් ටික කපා ගන්න විදියක් නැහැ. කරුණා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බැරනම් දෙයියන්ගේ නාමයට අයින් වෙන්න. හොඳටම කරලා තියෙන්නේ අපිට. මුංගේ රට පාලනේ මොකද්ද මේ? උන්ට බැයි නම් එළියට බහලා යන්න කියන්නේ. මේ වගේ රට පාලනය කරන්නේ උන්ට උන්ට ගහලා එලවන්න ඕන. සමහර ගැබිනි මව්වරුත් අද ඉන්ධන පෝලිං වලට ඇවිත් ඇත්තටම අන්තිමට ඕනෙම දෙයකට මරා ගන්නේ අපි අපිම තමයි. දැන් ඉන්ධන පෝලිං වල මිනිස්සු ගහ මරා ගන්න තැනට ඇවිත් ले 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 ले
මෙහෙම මරා ගන්න හදන මිනිසුන්ට මතක් කරන්න ඕනේ රංජන් රාමනායක මහතා කියපු ප්‍රකාශය මල්ලි එයාලා ඔක්කොම යාළුවෝ ඇත්තටම අපේ රටේ පක්ෂ විපක්ෂ බොහෝ මැති ඇමතිවරුන් හොඳ යාළුවෝ එයාලා වෙනුවෙන් ඡන්ද දිනුවත් Tamanගේ හිතවතුන් අසල්වාසීන් මරන්න එපා මේ අය දිනුවත් පෙරදුනත් රැට සෞදිය පුරන්නේ එකට ඒ නිසා තෙල් පෝලිං වල ගහ මරා ගන්න එපා දැන් සති කිහිපයක සිට ආයත ලිට්‍රෝල් ආෆ් යන ගෑස් වර්ග දෙකම නැති වුණා. ඒ නිසා ජනතාව සිලින්ඩරත් කර තියාගෙන දිගු පෝලිම් වල රැඳී ඉන්නවා. ගෑස් හිඟයත් එක්ක එදා වේල පවත්වාගෙන ගිය බොහෝ හෝටල් දැන් වැසී ගිහින්. විශේෂයෙන් කොළඹ සහ අනෙකුත් නගරාශ්‍රිතව ප්ලේන්ටියක් බීලා වඩයක් කන්න නැති තරමටම කුඩා කඩ පවා වැසී ගොස්. ඊයේ වෙනකල් අපේ මුහුදේ ගෑස් නැව් දෙක තුනක්ම ඇවිත් නැංගුරම් ලාගෙන සිටියා. ඒ ගොඩ බාන්න ඩොලර් එනකල් හැම පොලිමක්ම අන්තිමට නතර වෙන්නේ ඩොලර් ළඟ. යුක්‍රේන රුසියා අර්බුදයක් තිබ්බට ගෑස් හිඟයක් ලෝකේ ඇති වෙලා නැහැ. තියෙන්නේ අපේ රට ඇතුලේ තියෙන ඩොලර් හිඟකම. ණයවර ලිපි නිකුත් කරන්න බැරිකම. අන්තිමට මේ තත්ත්වය අපේ රට වලපල්ලටම තල්ලු කරමින් ඉන්නවා. ගෑස් නැව් ඇවිල්ලා මොහොදු හුලං හමන්න නතර කරගෙන ඉන්නේ නැහැ. නතර කරන් ඉන්න හැම දවසකටම ඩොලර් 18 දහසක් විතර ප්‍රමාද ගාස්තු ගෙවන්න ඕනේ. කොරේ පිටට මරේ කිව්වා වගේ ගෑස් ටිකට සල්ලි ගෙවා ගන්න බැරි අපිට නැව්වල සල්ලි ගෙවන්න වුණාම කොහොමද සැප දැන් දින 10ක පවන කාලයක සිට ගෑස් නැව් මහ මුහුදේ යාන්තම් අද එක නැවකට ඩොලර් ගෙවලා අද දින මේ ගෑස් ගොඩ බානවලු හෙට අනිද්දා ඉඳලා බෙදන්න ගනේවි ඇත්තටම එක නැවක තියෙන්නේ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් පමණයි මේ ටික දවස් කීයකට ප්‍රමාණවත් වෙයිද ආයේ ඊළඟ නැව්වලට ඩොලර් ගෙවන්න පරක්කු වුණොත් ආයෙත් හිඟියත් එක්ක ගෑස් පෝලිම් ඇති වෙන්න පුළුවන් රට ඇතුළට ඩොලර් එනකල් මේ ගෑස් දෙන රටවල් එක්ක කතා කරලා මොකක් හරි ක්‍රමයකට මාස 6-7කටවත් ගෑස් ගන්න ක්‍රමයක් හදාගන්න පුළුවන් නම් රට ටික කාලයකට හරි ප්‍රකෘති කරගන්න පුළුවන් කියලා කියන්න කැමති. අදත් ගෑස් පෝලිම් වල ඉන්න ජනතාව නම් පැවසුවේ මෙවන් අදහසක්. ලක්ෂ 5යි 6යි අතර ප්‍රමාණයක් තියෙන පොඩි පොඩි ඔය කැන්ටින් වගේ ආපන ශාලා පොඩි පොඩි හෝටල් වගේ එතකොට ගෙවල් වල ඉඳන් නිෂ්පාදනය කරනවා තියෙනවනේ ඔය ස්ටිට් ඉදිය අපෝෂ හෝටල්ස් එතන මේ වගේ වර්ග කියලාම ඉතින් හදන්නේ ඉතින් ගෑස් වලින් මේ අවශ්‍යතාවය තියෙනවා. දැන් මේ වෙනකොට ලොකු අර්බුදයකට මුහුණ දලා තියෙනවා. ඒ කියන්නේ ගෑස් ටැංකිය හොයාගන්න විදියක් නැහැ. සමහර අය රුපියල් 7000ක් දීලා ගත්තා ඉතින් මේක ලොකුම ප්‍රශ්නයක් මේකට ඉක්මනින්ම රජයෙන් විසඳුමක් ලැබෙන්න ඕනේ අවමෝෂයෙන් ගිල්ලවල බැංකුවකින් ණයක්වත් ගන්න බෑ අපේ මිනිසුන්ට මේ පොඩි පොඩි රුපියල් 10000ට 15000ට ක්‍රිප් එකට දාලා මේ වගේ ලොකු අර්බුදයකට වෙලා තින්නේ අද වෙනකොට එක වේදක් කරන්න බැරි තත්ත්වෙටපත් වෙලා අපේ රටේ ජනතාවට රැට කළුවරේ සිටින්නටත් දවල්ට පෝලිම් වල ලගින්නටත් සිදුව තිබෙනවා. ඉන්ධන හිඟය, ගෑස් හිඟය, කිරිපිටි හිඟය, විදුලි කප්පාදුව, ඖෂධ මිල ඉහළ යාම ඇතුළු දහසක් ප්‍රශ්න දැන් ජනතාව චප්ප කරමින් ඉන්නවා. මේ හැම ප්‍රශ්නයකටම හේතුව පසුගිය ආණ්ඩුවද නැත්නම් වත්මන් ආණ්ඩුවද පාස්කු ප්‍රහාරයද කොරෝනා වසංගතයද නැත්නම් යුක්‍රේන රුසියා යුද්ධයද එහෙමත් නැත්නම් අපේ දුර්වල ආර්ථික කළමනාකරණයද 1948 නිදහසින් පසු සෑම ආණ්ඩුවක්ම ජනතාවට අඩුවැඩි වශයෙන් පොරොන්දු දුන්නා. අපේ ජනතාව සතුව තිබූ අදීනත්වයේ නැතිකලේ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තුනම තමයි. මොනවා හෝ නොමිලේ දෙනවා කියූ පොරොන්දු වලට ඡන්දය දෙන තැනට ජනතාව පත් වුණා. වැඩියෙන්ම නොමිලේ සහන දෙන පක්ෂයට බලය දෙන්න ජනතාව පෙළඹුණා. ඊයේ තුනේ එහෙමයි අදත් වෙන්නේ එහෙමයි. පෝලිම්බල ඉතිහාසයේ 1970 එක දක්වා දිව යනවා. ඒ කාලේ සහල්, පොල්, සීනි, මිරිස් පොලිම්බල ජනතාවට ඉන්න වුණා. පාම් පොලිමුත් තිබුණා. දැන් තාම පොලිම් නැත්තේ මිනිසාපු අසල පමණයි. නමුත් ආදහනාගාරවලත් පොලිම් තියෙනවා. ඒ මලසිරුරු දහණයට ගෑස් නැති නිසා. හැම දේශපාලන පක්ෂයක්ම කරන්නේ පෙර තිබූ ආණ්ඩුවට බණින එක. ඇත්තටම මාරුවෙන් මාරුවට ඒ පක්ෂ දෙක සහ ඊට මුක්කු ගහන පක්ෂ තමයි මේ රට පාලනය කළේ පාලනය කරන්නේ කියලා අමතක වෙලා වගේ. දැන් වත්මන් රජය බලයට පත් වෙනකොට පසුගිය රජය කාලේ
පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වුණා. හෝටල්වල සිටි සංචාරකින් මිය ගියා. ඒ නිසා අපේ රටට එන සංචාරකින් අඩු වුණා. ඒක ඇත්ත. විදේශ ඩොලර් ලැබීම් පහත ගියා. වත්මන් ආණ්ඩුව බලයට ආවා. ලෝකයට මාපු කොවිඩ් වසංගතය අපටත් බලපෑවා. සංචාරක කර්මාන්තයේ යම් බිඳවැටීමක් යලි සිද්ධ වුණා. අපනයන අඩු වුණා. නමුත් ආනයන නම් අඩු වුණේ නැහැ. දැන් ඇත්තටම අපේ රටේ හැමදාම අයවැය පරතරය අරන් බලමු. අය අඩුයි වැය වැඩි. ඉතින් එහෙම වුණාම හැමදාම ණයයිනේ. මේ අයවැය පරතරය පියව ගන්න හැම රජයක්ම ජනතාව පිට බදු ගහනවා. ඊට අමතරව විදේශ ණය ගන්නවා. රටක විදේශ සංචිත ඉහළ නම් ඒ රටට යම් අර්බුදයකදී ලොකු සහනයක් ලොකු හයියක් තියෙනවා. පසුගිය මාස 6-7 තුල ඇත්තටම අපේ විදේශ සංචිත කළමනාකරණයේ අන්තිම දුර්වල වුණා. මෙහිදී අපේ රටේ මහ බැංකුව සහ රජයේ මොකද කළේ? දේශීයව මුදල් අච්චු ගහන්න වුණා. අතේ ඇති රන් සංචිත ටික ටික අලෙවි කරන්නත් ක්‍රියා කළා. ඒ අතර ගත්ත ණයවලට පොලිය සහ මුදලින් කොටසකුත් අතේ තිබුණු ඩොලර් වලින් ගෙවන්න ගත්තා. ඒ සියල්ලට වඩා කළේ කෘත්‍රිම ලෙස රුපියලට සාපේක්ෂව ඩොලරේ අගය 203කට පවත්වගෙන ගියා. ඒ අවස්ථාවේදී මේ රටේ ආර්ථික විශේෂඥින් කොපමණ කිව්වද මේ කෘත්‍රිම පාලනය නතර කරන්න කියලා? සත්ත පහකට ඇහුවේ නැහැ. මොකද වුනේ? විදේශගත ශ්‍රමිකින්ගෙන් ලැබුණු ප්‍රේෂණත් නතර වුණා. කළු කඩේ ඩොලරයට රුපියල් 230ක් ගෙවනකොට කවුද කැමති රුපියල් 203ක් ගන්න? එකෙන් විදේශ ප්‍රේෂණ හොඳටම අඩු වුණා. 2020 වසරේදී මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 7104ක්. එය 2020-21 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 5491ක් දක්වා අඩු වුණා. ඒ කියන්නේ අපේ රටට ඇමරිකානු ඩොලර් මිලියන 1631ක් ලැබුණේ නැහැ. දැන් මේ අවුරුද්දේ ජනවාරිවල තවත් ඇමරිකානු ඩොලර් මිලියන 416ක විදේශ ප්‍රේෂණ අඩු වුණා. දැන් ඇත්තටම 2021 වසරේ සිට 2022 වසරේ ජනවාරි දක්වා අපට ඇමරිකානු ඩොලර් මිලියන 2047ක් දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2ක් ඇත්තටම අහිමි වෙලා තියෙන්නේ. දැන් ඊළඟට මොකද වුනේ? පෙරහැර යන්න ඇරලා නටන්න පටන් ගත්තා. ඒ කියන්නේ කෘත්‍රිම පාලනේ එක පාරටම අයින් කළා. ඒ සමග ඩොලරේ පාවුණා නෙමෙයි ඉගිලුණා. රජයේ බැංකු ඩොලරේට 230ක් දෙනකොට පෞද්ගලික කළු කඩ අද ඩොලරේට රුපියල් 275ක් විතර ගෙවනවා. මේ තත්ත්වය කෘත්‍රිම බව ඇත්ත. දැන් ඇත්තටම අපේ ආණ්ඩුව අතේ අද ඩොලර් කීයක් ඉතිරි වෙලා තියෙනවද කියන්න කවුරුත් හරියට දන්නේ නැහැ. ඇත්තටම කොරෝනා නිසා විදේශගත ශ්‍රමිකින් නැවත රටට පැමිණීම සේම විදේශගත වීමද අඩු වුණා. ඒ යම් බලපෑමක් කළ බව සත්‍යයක්. නමුත් තිත්ත ඇත්ත කතාව රුපියලේ අගේ අඩුවීම නිසා ඩොලරයට ලැබෙන රුපියල් ගාණ අඩු වුණා. එවිට විදේශ ප්‍රේෂණ පහළ බැස්සා. මෙම වත්මන් ඩොලර් අර්බුදය කොරෝනාවට හෝ රුසියා යුක්‍රේන අර්බුදයට ලඟු කිරීම කරන්න බැහැ. මේ රටවල් දෙක යුදවදිද්දී ඊයේ තෙල් බැරලයක මිල ලෝක වෙළඳපොලේ ඩොලර් 50කින් විතර අඩු වුණා. එහෙම අඩු වුණා කියලා අපේ රටේ පාරිභෝගිකයාට තෙල් අඩු වෙලාද? නැහෙනි. උදේ සවස රෑ පොලිම්බල ඇවිත් තියෙන නැව්වලට ගෙවන්න ඩොලර් නැහැ. ඩොලර් නැති නිසා ප්‍රශ්නය 75%කින් පමණ උග්‍ර වුණේ හරි වෙලාවට නිසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ නැති නිසා කියලා බැලු බැල්මට පැහැදිලි වෙනවා. පමාවී හෝ රට හරි පාරට ගන්න නම් ඩොලර් හිඟේ යථාර්ථය ප්‍රකාශ කර ජනතාව සමග රටක් ලෙස මැති ඇමති 225ම සමග කැපකිරීම කිරීමට සූදානම් විය යුතුයි. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියලා කතාවක් තියෙනවානේ. මැති ඇමති වාහනත් ඒ අය සමග ඉන්ධන පෝලිම්බලට ආවොත් ගෑස් සිලින්ඩර කර තියාගෙන ඉන්න මැති ඇමතිවරුන් දකින්න ලැබුණොත් මොනතරම් වාසනාවක්ද? ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දිය නිල සංචාරය අතරතුරයි. මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අත්සන් තබා ඇත්තේ මුදල් අමාත්‍යංශයේ ලේකම් SR ආටිගල මහතායි. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ ඇමරිකානු ඩොලර් බිලියනයකට අදාළ ණය ගිවිසුම සඳහා අත්සන් තැබීම අද සිදුව තිබෙනවා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල මහතා මෙම ගිවිසුමට අත්සන් තබා ඇති අතර ඉන්දිය රජය නියෝජනය කරමින් එරට රාජ්‍ය බැංකුවේ නියෝජිතයෙකු මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි ඉන්දිය විදේශ අමාත්‍ය S ජයශංකර් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරේ. මෙම අවස්ථාවට ඉන්දිය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය දේක්ව
තිබෙනවා මෙම ණය මුදලින් 75ක් අත්‍යවශ්‍ය ඖෂධ සීනි තිරිඟු පිටි සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව හිමිවන අතර ඉතිරි 125ක මුදල මගින් සෙසු රටවල් වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද ඉන්දියා විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය ආර් කේ සිංහා මහතා හමු වී තිබෙනවා එහිදී මෙරට විදුලි බල අර්බුදයට අදාළ ගැටලු විසඳීමට දෙරටේම සහයෝගිතාවෙන් කටයුතු කිරීමට අදාළ සාකච්ඡා පවත්වා තිබෙන බවයි ඉන්දියා විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය එස් කේ සිංහා මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියා විදේශ අමාත්‍ය එස් ජයසංකර් මහතා හමු වුණා මෙහිදී පැවති ඉහළ පෙළේ සාකච්ඡාවලදී ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳ පළදායි සාකච්ඡා සඳහා අවතීර්ණ වූ බව ඉන්දියා විදේශ අමාත්‍ය එස් ජයසංකර් මහතා ප්‍රකාශ කරා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දියා විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඉන්දියාව සිය නොමද අඛණ්ඩ සහාය ලබා දීමට කටයුතු කරන බවයි ඊයේ දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වුණා එහිදී දෙරටට ආර්ථික වශයෙන් වැදගත් වූ ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වූ බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දින ඉන්දියා විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ගීලා මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා රට සංවර්ධනය වීමට නම් නව ආර්ථික චින්තනයක් අවශ්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙරට අනුගමනය කරන මූලික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජාතික එකඟතාවයකට පැමිණීම අත්‍යවශ්‍ය බවයි ඔහු පවසන්නේ. අපි IMF සංවිධානයට යන්නේ මූල්‍ය වැඩ කටයුතු ගැන සාකච්ඡා කරන්නට පමණයි. ඒත් එතෙන්ට ගියාම IMF එක විශේෂයෙන්ම ඉල්ලන්නේ මේ රටේ ආර්ථිකය ස්ථාවර කරලා මේ රටේ ණය ගෙවන්න පුළුවන් විදිහට විදේශ විනිමය ලබාගෙන ඒ වගේම සංවර්ධන ඇති කරන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක්. ඒ ප්‍රතිපත්ති මාලාවට එකඟ වෙනවා නම් එකඟුණාන් පස්සේ විශේෂයෙන්ම IMF සංවිධානයේ මුදල් දෙනවා. මේ මුදල් දෙන්නේ අනික් කටයුතු වලට නෙමෙයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඉතින් එයා කියන්නේ ආර්ථික හදාගෙන එනකොට අනික් ප්‍රශ්න විසඳෙනවා කියලා. අපි කෙටි කාලිනව හිතන්න හොඳ නැහැ. අපි දීර්ඝ කාලිනව හිතන්න ඕනේ. අපි රටක් හදනවා කියන්නේ අවුරුද්දක් නෙමෙයි. අලුත් පදනමක් දාන්න ඕනේ. අනාගතයට හරියන විදිහට ආර්ථිකය හදන්න ඕනේ. ඒ කියන්නේ හිතන්න නැත්නම් ඒක විශාල ප්‍රශ්නයක්. අපි එතෙන්ට යනවා නම් ඒ සඳහා උවමනා මූලික ප්‍රතිපත්ති ගැන ජාතික එකඟතාවයක් තියෙන්න ඕනේ. අපේ රටේ වෙලා තියෙන ජාතික එකඟතාවයක් නැහැ. ඉතින් එක ආණ්ඩුවක් අහම අනික් ආණ්ඩුව කරන්නේ වෙනස් කර දැන් අපි කරපු ඒවා ඉදිරියට ගෙනිච්චා නම් අද මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙන්නේ මේ තත්වයකට වැටෙන්නේ ඒක සිදුුනේ නැහැ පක්ෂ දැනගන්නවා ජාතික එකඟතාවයක් ඇති කරන්න අපි අනාගතයේ දිහා බලලා අපි ඉදිරියට යන්න ඕනේ නැත්නම් අපිට අනාගතයක් නැති වෙයි යහපත් රාජ්‍ය පාලනයක් සිදු කිරීමට නම් දසරාජ්‍ය ධර්ම අනුගමනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දොම්පේ ශ්‍රී කල්යාණී ආශ්‍රමයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරවරණය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ හැම විටම දේශනා කරා අනුන්ට උපදෙස් දෙන්නට පෙර අනුන් නිවැරදි කරන්නට පෙර අනුන්ට යෝජනා කරන්නට පෙර තමන් වග බලා ගන්නට ඕන සුදුසු ගුණෙහි පිහිටා සිටින්න. රට දිහා බැලුවම ලෝකේ දිහා බැලුවම කී දෙනෙක් ඔය ආදර්ශය අනුගමනය කරනවා. අනුන්ට දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටින්න. ඒ උතුම් බුදු වදන තුල මහා ගැඹුරු අර්ථයක් තිබෙනවා. රාජ්‍ය පාලනය ගැන බොහෝ අදහස් තිබෙනවා. බොහෝ යෝජනා තිබෙනවා. බොහෝ අය උපදෙස් දෙන්නටත් ඉදිරිපත් වෙනවා. පෞද්ගලිකව මා සිතන ආකාරය යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා දස රාජ ධර්ම අනුගමනය කිරීම හැම අවස්ථාවකටම උචිත. දුකේදිත් සැපේදිත් දෙකෙහිදී දස රාජ ධර්ම කේන්ද්‍ර කරගෙන යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීම අපි සියලු දෙනාගේම අභිප්‍රාය වේ යුතුයි. ආනායනික පළතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9ක් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ නංවා තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම බදු ඉහළ දැමීම ඉදිරි මාස 6ක් සඳහා බල පැවැත්වෙන බවයි. ආනයනික පළතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9ක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ නංවා තිබෙනවා. මුදල් අමාත්‍යාංශය පවසන්නේ මෙම බදු ඉහළ නැංවීම ඉදිරි මාස 6ක් සඳහා බල පැවැත්වෙන බවයි. නව බදු ඉහළයාමත් සමග ආනයනික යෝගට්, ඇපල්, මිදි, චීස් ඇතුළු භාණ්ඩවල මිල ඉහළ යනු ඇති. රජයේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස බදු ඉහළ නැංවීමට පියවරගෙන ඇත්තේ. ඒ අනුව ඇපල් කිලෝග්‍රෑම් එක බදු රුපියල් 200කින් ඉහළ දමා තිබෙනවා.
මිදි කිලෝග්‍රෑම් එක බද්දු ඉහළ දමා ඇත්තේ රුපියල් 100කින්. දොඩම් කිලෝග්‍රෑම්යක් සඳහා බදු ඉහළ දමා ඇත්තේ රුපියල් 75කින්. දෙලුම් කිලෝග්‍රෑම්යක් සඳහා රුපියල් 100කින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දු ඉහළ දමා තිබෙනවා. යෝගට් කිලෝග්‍රෑම්යක් සඳහා වැඩි වෙන බද්දු රුපියල් 200ක්. මීට අමතරව චීස් සඳහා ප්‍රකාශිතපත් කර ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්දු කිලෝග්‍රෑමයකට රුපියල් 400ක්. මැදින්පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. මෙවර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය ඔබ වෙතගෙන ආවේ මහනුවර මීගම්මන රජමහා විහාරස්ථානයේ සිටයි. මැදින්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් මැදින්පුන් පොහෝ දිනේ සිදුව තිබෙනවා. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සඳහා ගමන ආරම්භ කරන ලද්දේ අද වන් පොහෝ දිනක බවයි ශාසනික ඉතිහාසයේ දැක්වෙන්නේ. 20,000ක් පමණ වූ මහා සංඝරත්නය සමග කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඥාතීන්ගේ මානීය බිඳ හෙලීම සඳහා යමා මහ පෙළහර පෑමද මැදින් පොහෝ දිනක සිදුපුණා. යශෝදරා දේවියට චන්ද කින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු සහ නන්ද කුමරු පැවිදි වීම වැනි සිදුවීම්ද මැදින් පොහෝ දිනේ සිදු වූ බව ශාසනික ඉතිහාසයේ සඳහන්. මෙතර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවර ඔබ වෙත ගෙනෙනු ලැබුවේ ඓතිහාසික මහනුවර මීගම්මන රජමහා විහාරස්ථානයේ සිටයි. පෝදා සජීව විකාශය අද උදැසන 6ට ආරම්භ වුණා. ඔවසි උවසියන් අටසිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පූජ්‍ය මානින්ගමුවේ ශ්‍රී පියරතන හිමි සිදු කළා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. අද දවස පුරා වැලිමළුව කෙටි සදහම් හමුව සිත් පහන් වේවා ධර්ම දේශනාව ඇතුළු ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත ගෙනීමට සියත අප කටයුතු කළා. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 220 වැඩසටහන අද පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී අරලියගහ මන්දිරයේ ජයශ්‍රී මහ බෝධි ශාඛාව වැඩමවා අදට වසර 17ක් ද සපිරෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සිරි සදහම් සිත ධර්මදේශනා මාලාවේ 17 වෙනි වැඩසටහන අද පැවැත්වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානීය දිනා අදට වසර 26ක් සපිරෙනවා. 1996 පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එංගලන්තය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බටහිරින්ද කොදෙව්, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සහභාගී වුණා. එහිදී ශ්‍රී ලංකාව ඒ කණ්ඩායමට නම් කර තිබූ අතර ඒ කණ්ඩායමේ තරඟ කළ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති තරඟවලින් එදා අපේ සිංහ පුතුන් ජයග්‍රහණය කළා. ඒ කාණ්ඩේ පෙරමුණගත් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට එවක සුදුසුකම් ලැබුවා. එමින්ම බී කාණ්ඩේ තරඟ කර අවසන් මහා තරගයට තේරිපත් වූයේ එවක ප්‍රබල කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. ඒ අනුව 1996 මාර්තු 17 දා එනම් අදවන් දිනක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට මුහුණ දුන්නා. එහිදී තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානුවන් කඩුලු 7ක් දැවී රැස් කරගත්තේ ලකුණු 241ක් පමණයි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යවන්නන් අසරණ කරමින් ඔවුන්ට සිතාගත නොහැකි ලෙස ප්‍රබල චොවේකින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 7ක් අතැතිව ලකුණු 245ක් ලබා අවසන් මහා තරගය ජයග්‍රහණය කළා. එදා ශ්‍රී ලංකාව අවසන් මහා තරගය ජය ගැනීම මුළු මහත් ලෝකයේම පමණක් නොව ශ්‍රී ලංකා වාසීන්ටද සතුටුදායක පුවතක් වුණා. තරගයේ පැවතියේ එවක පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී. එම ලෝක කුසලානීය ජය ගැනීමට පෙර ශ්‍රී ලංකාව ලෝක කුසලානයක් ජයගෙන තිබුණේ නැහැ. අදට එම ජයග්‍රහණය ලබා වසර 26ක් සපිරෙනවා. 1996 ලෝක කුසලානීය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එවක නායකයා ලෙස කටයුතු කළේ අර්ජුන රණතුංග මහතායි. අර්ජුන, සනත්, කලු, අරවින්ද, අසංක, කුමාර, වාස්, මොරලිදරන්, අතපත්තු, උපුල්, රොෂාන්, හෂාන්, රවීන්ද්‍ර, ප්‍රමෝද්‍ය එදා ලක් මාතාව ලෝක කුසලානෙන් හැඩ කරවීමට සමත් වූ ක්‍රීඩකීන් වනවා. ඔවුන් අදටත් අපේ ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන නාමයන් වී අවසන්. සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සෝදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.